ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ ජීවිතය ඇතුලේ තමන්ගේ සමීපතම වෙනුවෙන් කරන සමහර කැපකිරීම් වලදී කවදාවත් හිතෙන මනිතු විදියට තමන්ට තමන්ව මිස් වෙනවා. ඒ වගේම දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ වෙලාවට අදාළ හිතමිත්‍ර පාර්ශව අපි කරන්නේ කැපකිරීම් ගැන විශ්වාසයකින් සහ අපේක්ෂාවකින් දැස් දල්වාගෙන ඉන්නවා. ඒත් එක්තරා මොහොතකදී අපි අපි එක්කම හුදෙකලා වෙන අපි අපිවම කියව ගන්න ලැබෙන අපිටම දොස් පවර ගන්න ඇතම් තප්පරවලදී අතීත කැපකිරීම් වල හැවනල්ලයට තියෙන අපේ ළමාවේ තරුණවිය කිසිම තේරුමක් නැතිව ඔහේ ගෙවිලගිය හැටි ගැන අතීතේ පිළිඹුවක් අපිට පේන ගන්නවා කිසිම ලාභ ප්‍රයෝජනක් නැතිව නිදි වරපු දවස් කිසිම හිවිල්ලක් බැලිල්ලක් නැතිවත් ඇතම් මිනිස්සු වෙනුවෙන් පැයකන නැවතිලා හිටපු තැන් ඇතම් විට කැමැත්තක් පව නැතිව සමීපතමයන්ගේ හිතසුව පිණිස අකමැති යටකරන් වේදනාවෙන් කැමැත්ත ප්‍රකාශ කරපු ගිවිසුම් ස්වකීය මිත්‍රයන්ගේ වේදනාවන් වෙනුවෙන් බොහොම දැනුවත්ව පාවිච්චි වුණ රාත්‍රීන් බාහිර සමාජයේ දුක් වේදනාවෙන් එක්ක ඇතිවන දරුණු වර්ධකාරී බව හිතට අර ඔළුව ගිනිතයක් හිටපු දවස් දෙක ආයෙමත් හැරිලා බලන්න. උපේක්ෂාවෙන් ඒ දේවල් මෙනෙහි කරන්න තරම් අපි සවිඥානික වෙන්න එක්තරා මොහොතකදී. අපි දඩිබිඩිය කරපු සමහර දේවල් ගැන හීන් සීරුවේ පසුතැවෙන්නේ නැතිව මගහැරපු අත්තරපු අවස්ථා ගැන තමන්ටම චෝදනා කරගන්නේ නැතිව ජීවිතේ සමහර ඉවසීම නැති වෙච්ච තැන් ගැන තමන්ව විවේචනය කරගන්නේ නැතිව හැමදේම මැදිහත් දකින්න පුළුවන් තරමට මිනිස්සෙක් මුහුකුරා ගියාම ඒ දේ එහෙම නොවුණා නම් අද මම මෙහෙම ඉන්නේ නැහැ නේද කියන දේ වැටහෙන ගන්න හැම දෙයකම ගැප් වෙලා තියෙන සුභවාදී හෝ අසුභවාදී ස්වરૂපයේ පැතිකඩ වෙනුවට ඕනම දෙයක් මැදිස්තව දකින්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට කාලයක් පුරාවට ඉත සමාජශීලීව තිබුණු ප්‍රේමයන්ගෙන් මිත්‍රත්වයන්ගෙන් පිරි ඉතිරිලා කිපු ජීවිත පව ඒවා මොන යම් හෝ කාලයකදී එහෙම තිබුණද කියලා කෙනෙකුට උපකල්පනය කරන්නවත් විශ්වාස කරන්නවත් බැරි තරමට අදාළ මනුස්ස ප්‍රාණියා සමාජයෙන් වෙත්තු වෙන්නේ මානව වැඳීම් එක කරන ගනුදෙනුවෙන් විප්‍රවාසී වෙන්නේ. එක්තරා මොහොතකදී තමන්ගේ ජීවිතය ඇතුළෙන්ම පැන නගින තමා විසින්ම ඉත දරුණු විදියට තමන්ව ප්‍රතික්ෂේප වීමක් ඇතිවන ඉවසන්න බැරි තරමේ පශ්චාත්තාපය කෙලවරටම වෙන්න හැම මිනිස්සෙක්ම වගේ පත් වෙන නිවි සැනසෙල්ලේ තමන් අභ්‍යන්තරයේ හඬට සවන් දෙන්න තමන් ගැනම හිතන්න කරන පෙළඹීම නිසා ඇතිවන හැම දෙයකම පැවැත්ම අහෝසි වී යෑම කියන සියල්ලටම හේතුව ආත්ම තෘප්තිය අත්හැර දෙමින් සහ තමන් තුළ තියෙන සාරේ අහිම වීම කියලා වැටහීම නිසා වෙන අවබෝධ වෙනවා. නිකන්ම නිකන් ආශ්වාස ප්‍රාශ්වාස කරන ශරීරය ආත්මයක් සහිත මිනිසෙක් කරන්න පාදක වෙන්නේ ඒ මිනිසා තුළ නිර්මාණශීලීත්වය සංවේදී බව සහ අව්‍යාජත්වය වගේ දේවල් කොයිතරම් ගැඹුරට ජීවිතේ එක්ක මුහු වෙලා තියෙනවද කියන එක මත කියලා අපි හිතුවට ඇත්තටම ඒක තීරණය වෙන්නේ මනුෂ්‍ය ජීවිතයට කායිකව සහ මානසිකව ළඟා වෙන්න පුළුවන් උපරිම සතුට තෘප්තිය සැනසීම කියන හැම දෙයකම මූලික සාරය ගැබ් වෙලා තින්නේ තමන් තුළමයි කියන දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම මතයි. එතෙන් එහාට ඒ අවබෝධය තියෙන ඕනෑම මිනිස්සෙක් අතීත සමාජය වෙනස් කරන්න දරපු ප්‍රයත්න වර්තමානයේ තමාවම වඩාත් යහපත් අත්දැකීමකට පත් කරන්න යොදවනවා. මුළුමහත් මනුෂ්‍ය සමාජය වෙනුවෙන්ම වපුරන්න උත්සාහ කරපු ප්‍රේමය තමන් වෙනුවෙන් වපුරනවා. කිසිඳු ආත්මార్థකාමයකින් තොරව ඒ පූර්ණ නිදහස්කාමී ප්‍රේමය පළමු අත්විඳින්න තමන් බවට පත් වෙනවා. කවදාවත් වෙනස් නොවෙන ධර්මිටි වගේ මිනිසු වෙනුවෙන් ජීවත් වෙච්ච කාලෙන් අඩකටත් වඩා වෙන් කරපු කාලේ තව ටිකක් හුදෙකලා වෙන තමන්ටම ප්‍රේම කරන්න තමන් ගැනම අභ්‍යාස කරන්න යොදවනවා. මොකද ප්‍රේමය ගැන කොයිතරම් මතවාදයන් තිබ්බත් ඇත්තටම ප්‍රේමය කියන්නේ ජීවිතේ මින් පෙර මොනෑම හෝ අවස්ථාවකදීවත් කවදාවත් කාටවත් නොකරන ලද අයුරේ ප්‍රේමයක් පළමුවෙන්ම තමා වෙනුවෙන් දැක්වීම එක් මිනිසෙක්ට තමන් වෙනුවෙන්ම හැම මොහොතක්ම නොවෙනස්ව පවත්වා ගන්න බැරි වෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඇත්තටම අපි තව කෙනෙක්ට ආදරය කරනවා කියලා කරන්නේ අපි ජීවිතය තුළ එකමක පාරක් අපි විසින් අත්විඳින ලද උපරිම ප්‍රේමය ඒ විදියටම තව කෙනෙකුට පරිත්‍යාග කරන්න දරන උත්සාහයටයි. එහෙම නැත්නම් තවමත් අපිට ඒ පරිමාවෙන් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අපිට ආදරය කරන්න පුළුවන් කියලා අපිටම ඔප්පු කරලා පෙන්වන්න කරන පරීක්ෂාවට. අපි මොනතරම් සමාජ ආදරය ගැන කතා කළත් අපිට හැම මිනිසෙක්ටම එක වගේ ආදරය කරන්න බෑ. හැම මිනිසෙක් එක්කම විවෘත වෙන්න හැම මිනිසෙක්ටම වේදනාව වෙන වේදනා නාශකයක් විදිහට පාවිච්චි වෙන්න බෑ. මොකද කියනවා නම් සමහර වචන ඇත්තටම සැබෑ ජීවිතේට හැම මොහොතකදීම පෑහෙන්නේ නැහැ. අපි ජීවිතේ එකමක පාරක් විතරක් අත්විඳපු ප්‍රේමයේ උපරිම පරිමාව තව කෙනෙක්ට පරිත්‍යාග කරද්දී අදාළ පාර්ශවයේ වෙති තමා තුළ එක් මොහොතක් හෝ ඒ දේ අත්විඳලා නැත්නම් අනෙක් පාර්ශවයේ කොයිතරම් අවංකව ප්‍රේම කළත් ඒ ප්‍රේමයට තවදුරටත් පවතින බැරි වෙනවා. මොකද තමන්ටම ප්‍රේම කරන්න බැරි මිනිසෙක්ට කවදාවත් හෘද සාක්ෂියට එකඟව තමගේ පරිබාහිර කෙනෙකුට අපරිමිතව ආදරය කරන්න බෑ. මොකද මිනිසෙක් තුළ ඉස්සෙල්ලාම ප්‍රේමය පැන නගින්නේ තමන් තුළින්මයි. ඒත් ඒක පරිපූර්ණ වෙන්න නම් තව දුරටත් පවත්වා ගන්න නම් වර්ධනය කරගන්න නම් ජීවිතයේ තියෙන සතුට සාමකාමී බව අඛණ්ඩව පවත්වා ගන්න නම් පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී අපිට ඒ දේ බෙදා ගන්න වෙනවා. මොකද ආදරය කියන්නේ හැම මොහොතකම බෙදා ගනිමින් බදා වැළඳගත යුතු දෙයක්.